උණුසුම් පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න. නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න. අයිබෝවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. පොලිස් බුද්ධ්‍යංශ නිලධාරියා ජීවිතක්ෂයට පත් වූ රිය අනතුර සිදු කළ නීති ශිෂ්‍යයා තවත් දින 4ක් රක්ෂිත බන්ධනාගාරයට. මියගිය ආධුනික පොලිස් නිලධාරියා සැරෙන් තනතුරට උසස් කරයි. ආරක්ෂිත කැමරාවේ සටහන් වූ වැල්ලවත්තේ තවත් මාරක රිය අනතුරක්. එටපු ජනපති මෛත්‍රීට පොළොන්නරුවේදී වැටුණු තහංචිය. බිඳ වැටුණු ආර්ථිකය ගොඩගන්න රාජ්‍ය බැංකු දායක විය යුතුයි. ජනපති අවධාරණය කරයි. එජාපයේ සහ සමගි ජනබලවේගයේ අතර යලිත් දේශපාලන පිටියේ මත ගැටුම්. ඉන්දියාවේ කොරෝනා ප්‍රතිකාර සඳහා දුම්රිය මැදිරි. ප්‍රංශය දැඩි සීමා ලිහිල් කරයි. මෙරට COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළට. දැන් දේශීය පුවත්. බුද්ධ්‍යංශ නිලධාරියා ජීවිතක්ෂයට පත් වූ රිය අනතුර සිදු කළ නීති ශිෂ්‍යයා අද සිට තවත් දින 4ක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ අතර ජීවිතක්ෂයට පත් බුද්ධ්‍යංශ නිලධාරියාගේ තනතුර පොලිස් සැරේ දක්වා උසස් කර තිබෙනවා. 11 වෙනිදා කොළඹ තුම්මුල්ල ප්‍රදේශයේදී බීමත්වරිය පදවා පොලිස් බුද්ධ නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක් කිරීමේ සිතිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද නීති ශිෂ්‍යයෙකු බව කියන තරින්ද රත්වත්තන මැතා අද සිට දින 4ක් එනම් එළඹෙන 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතුරුක මහේස්ත්‍රාත් එස් ප්‍රභාකරන් මහතා නියෝග කළා. එම පැමිණිල්ල අද කැඳවනු ලැබුව අවස්ථාවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. පැමිණිල්ල වෙනුවෙන් සිටි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති බව ප්‍රකාශ කළා. අනතුර සිදු වූ ප්‍රදේශයේ CCTV දර්ශන ලබාගෙන මෙම අනතුර සිදු වූ ආකාරය පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීමට අවශ්‍ය බවත් එතෙක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළා. විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා මෙය හිතාමතා සිදු කළ අපරාධයක් නොවන බවත් රිය අනතුරක් පමණක් බවත් සඳහන් කළා. කෙසේ වෙතත් අනතුරට ලක් වූ පුද්ගලයන් වෙනුවෙන් නාකිටු කිරීමට තම සේවාදායකයා වරයා සඳහන් කළේ. කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතුරුක මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 19 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළා. ඒ දින සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේ. මෙසේ ව්‍යානතුරකින් මියගිය මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරයා 9 වෙනිදා කොළඹ ජාතික රෝහලේ සේවකීන්ට ගෙවීමට තිබූ රුපියල් ලක්ෂ 79ක් වටිනා අතිකාල මුදල් පුහුණුව ලබන විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් කොල්ලකා ත්‍රිරෝද රථයකින් පලා යන අවස්ථාවේදී අදාළ ත්‍රිරෝද රථය ලුහු බැඳ ගොස් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ නිලධාරියයි. මේ අතර පොලිස් සේවයේ කීර්ති නාමය ගෙනදෙන විශේෂ දක්ෂතා පෙන්නුම් කිරීම හේතුවෙන් මියගිය ආධුනික පොලිස් කොස්තාපල් සිතුම් දුලිත යොමල් අලහප්පෙරුම නිලධාරියා විශේෂ උසස් කිරීම අනුව අද දින සිට පොලිස් සැරයෙන් තනතුරට උසස් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පොළොන්නරුව ප්‍රදේශයේදී සංවිධානය කර තිබූ උත්සවයක් මැතිවරණ කොමිසමේ මැදිහත් වීමෙන් අත්හිටුවා තිබෙනවා. එම උත්සවය මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සංවිධානය කර ඇති බවට ලැබුණු තොරතුරක් මතයි මෙලෙස අත්හිටුවා තිබෙන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික් 2019 වර්ෂයේ විශ්වවිද්‍යාල වරම්ලද සිසු දරුදරියන් ඇගීමේ උත්සවයක් අද පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී සංවිධානය කර තිබුණා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කෙසේ වෙතත් මෙම උත්සවය මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සංවිධානය කර ඇති බවට ලද තොරතුරු මත මැතිවරණ කොමිසම විසින් මෙම උත්සවය නතර කිරීමට කටයුතු කර තිබෙනවා. කිරීමටයි මම මේ වැඩසටහන යොදාගෙන තිබුණේ. නමුත් මේකට විරුද්ධව පැමිණිල්ලක් කරලා තිබෙනවා. මම හිතමු ජනාධිපතිවරයෙක් විදිහට කිසිසේත්ම නීතියෙන් පිටස්තරව කටයුතු කරන්නේ නැහැ. ඒ සාතික දීමක් පිළිගැනීමක් මැතිවරණ නීතිය යටතේ නීති විරෝධී කියන එක එතුමන්ලා පෙන්වලා දීලා තිබෙනවා. මම ඊටාම කණගාටු වෙනවා මේ දරුවන්ට ඇතිවෙච්ච අපහසුතාවය පිළිබඳව. මම මේ ස්ථානයේ පිටව යනවා. ඔබට දෙන්න දුණු දැයගේ කිසිම සහ සාතිකපතු මෙතනින් ඉවත් කරගෙන යනවා. ඔබ රැඳී සිටින්න. ඉන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස උත්සව සභාවෙන් පිටව ගියා. එළඹෙන අගෝස්තු මාස 5 වනදා පැවැත්වීමට නියමිත මහා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට දින මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමට නියමිතයි. මේ අතර මැතිවරණය සඳහා අදාළ දිස්ත්‍රික්ක 10ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය පවසනවා. මැතිවරණ කොමිෂන් සභාව හෙට රැස්වීමට නියමිතයි. හෙට පෙරවරුවේ රාජ්‍යකිරිය පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මැතිවරණ කොමිසමේ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව හෙට රැස්වීමෙන් අනතුරුව තැපැල් ඡන්දය භාවිතා කරන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන අතර ඉක්ොත් දිනයන්හි පැවති පෙරහුරු මැතිවරණවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මැතිවරණය ප්‍රකාශය කරන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා මෙම පෙරහුරු මැතිවරණය ඊයේ සහ ඉකුත් 13 වනදා යන දිනයන්වලදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්ුණා. මුඛ ආවරණ පැලඳීම, අත්සේදීම, සමාජ දුරස්ථභාවය රැක ගැනීම, එමෙන්ම ඡන්දය ප්‍රකාශය කිරීම සඳහා ඡන්ද දායකයා විසින් පෑනක් හෝ පැන්සලක් රැකීම යන ක්‍රියාකාරකම් පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වුණා. මෙතර ලබන අගෝස්තු මාස 5 වනදා පැවැත්වීමට නියමිත මහමැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක 10ක ඡන්ද පත්‍රිකා මෙවන විට මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය සඳහන් කළා. ඒ අතරින් අනුරාධපුර, පොළොන්නරුව සහ මාතල යන දිස්ත්‍රික්කයන්වල ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට ඊයේ දින බාර දී තිබෙනවා. එමෙන්ම අද දිනේදීද යාපනය සහ කිලිනුච්චි යන දිස්ත්‍රික්කයන්හි ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට බාර දීමට නියමිත බවයි ගංගානී ලියනගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර හෙට දිනේදීද මාතර, රත්නපුර යන දිස්ත්‍රික්කයන්වල ඡන්ද පත්‍රිකා බාර දීමට නියමිතව තිබෙනවා. එමෙන්ම පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළ නීති විරෝධී මැතිවරණ පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කළා. ඒ අනුව පාර්ලිමේන්තු මහමැතිවරණ පනතට අනුව අත්පත්‍රිකා, ප්‍රදර්ශන පත්‍ර, දැන්වීම් කොළ, චිත්‍ර, දැන්වීම්, අපේක්ෂකයෙකුගේ ඡායාරූප, සලකුණක්, කොඩියක් යන ආදිය ප්‍රදර්ශනය කිරීම තහනම් බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පෙන්වා දුන්නා. එමෙන්ම එවන්නක් වාහනයක ප්‍රදර්ශනය කරන්නේ නම් එම වාහනයේ හිමිතැනැත්තාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩනැගීමට රාජ්‍ය බැංකු ඍජුවම දායක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. ඒ ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකට එක්වෙමින් ලංකා බැංකුවේ ක්‍රියාකාරීත්වය සමාලෝචනය සඳහා අද දහවල් ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ණය සඳහා ඉලක්කම් දෙකක පොලියක් අය කිරීමෙන් රටක අපේක්ෂා ඉටු කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය තනි ඉලක්කමක පහළ අගයකට ගෙන වේත් සංවර්ධනයට සහාය වීමේ අවශ්‍යතාවය මෙම සාකච්ඡාවේදී අවධාරණය කර සිටියා. ගොවියාගේ සිට සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට සහ ආයෝජකයන් අපේක්ෂා කරන මුල්‍යමය සහාය දීමට රාජ්‍ය බැංකු පෙරමුණක යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළා. රටේ ආර්ථික පුනරුද්දේ සඳහා රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහාය වීම රාජ්‍ය බැංකු සතු වගකීමක් බවයි මෙහිදී ජනාධිපතිවරයා උදාහරණය කළේ. හැම මීටින් එකක් තිබ්බම ප්ලාන්ටේෂන් සෙක්ටර් එක ගෙනාවත්, බස් කට්ටිය ගෙනාවත් හැමෝම කියන්නේ කිසිම සහයෝගයක් නැහැ බැංකු වලින් කියලා. මම කාටවත් කියන්නේ මගේ කැචර්ලට ලෝන්ස් දෙන්න, මගේ ඥාතීන්ට ලෝන්ස් දෙන්න, දේශපාලඥයන්ට ලෝන්ස් දෙන්න කියන එක නෙවෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ මහජනතාවට මේක දෙන්න. මහජනතාවගේ අවශ්‍යතාවයක් තියෙනවනේ. මෙන්න මේක කරලා දෙන්න කියලා. ඉතින් මට තේරෙන්නේ ඇයි මේක කරන්න බැරි කියලා. දැන් අපි අර 104 පොලියට දෙන්න තියෙන කියන එකටත් ඒක හම්බ වෙන්නේ නැහැ. අවශ්‍යතාවයේ හැටියට තීරුම් අරගෙන මේක කරන්න ඕන. මේකේ පුද්ගලික ප්‍රශ්න ජෙනරල් මැනේජර් වේ පොයින්ට් කරපු එකට විරුද්ධව ඉන්න AGM ලගේ ඒවා මට වැඩක් නැහැ. ඒවා තියෙනවා නම් ඔක්කොම හක් කළා දාන්න. ඔක්කොම හක් කළා පිටින් ගනලා දැම්මත් මට ප්‍රශ්නයක් නැහැ. මට ඕනේ මේකේ වැඩේ වෙන්න. අපි මේ පරණ විදියටම ගිහින්ලා බෑ. අපි ඉදිරියට ගෙනියන්න පුළුවන් තරම් ක්‍රමවේද හොයන්න වෙනවා. ඒක හෙමින් හෙමින් කළත් බෑ. ඔයගොල්ලෝ දන්නෝනේ ඔයගොල්ලෝ ඉතින් බැංකර්ස්ලා මට කියන්න ඕනේ නෑ. මේ අද තියෙන සිටුේෂන් එක ලෝකේ කවදාකවත් ඇවිල්ලා නෑ. ඉතින් මේ සිටුේෂන් එකෙන් එළියට එන්න අපි හැමදේනම මේ out of the box system අලුත් ක්‍රම හොයන්න වෙනවා. ඉතින් ඒකට කිසි උත්සාහයක් නැත්තම් බැංකුව වලින් දෙන්නේ මේක ඉස්සරහට ගෙනියන්න බෑ. මේවා මේ හිර කරගෙන කරගෙන එහෙම බෑ. මේක බලන්න වෙනවා කොහොමද අපි මේක ඉස්සරහට ගෙනනවා. සෙන්ට්‍රල් බැංක් එකත් එහෙම හිතන්න ඕන, අපේ නෝමල් බැංකුත් එහෙම හිතන්න ඕන. ඔයගොල්ලෝ ඒ ගැන හිතන්න ඕනේ. හිතලා ඒකට කරන්න ඕනේ මේ විදියට. කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට තුල පනවා තිබූ සීමාවල් ලිහිල් කිරීමට ප්‍රංශය කටයුතු කර තිබෙනවා. මේ අතර මෙරට COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1901ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී මෙරටින් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 5 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දින හඳුනාගත් පුද්ගලයන් 5 දෙනා නාවික හමුදා සමාජිකින් පවයි වසංගත රෝග විද්‍යාශය ප්‍රකාශ කළේ. මෙවන විට පුද්ගලයන් 536 දෙනෙකු තවදුරටත් රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර පුද්ගලයන් 1342 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. කොරෝනා වෛරසයට එරෙහි සටනින් පළමු ජය ලැබූ බව ප්‍රංශය පවසනවා. ජනාධිපති එමානුවෙල් මැක්‍රන් පවසන්නේ මේ හේතුවෙන් අද සිට මෙතෙක් පනවා තිබූ දැඩි සීමා රැසක් ලිහිල් කරන බවයි. ඒ අනුව රට පුරාම ඇති සියලු අවන්හල් සහ ආපන ශාලා සම්පූර්ණයෙන්ම විවෘත කිරීමටයි අවසර ලබා දී ඇත්තේ. යුරෝපයේ සෙසු රටවලට සංචාරය කිරීමේ අවස්ථා ප්‍රංශවාසයන්ට අද සිට උදා වනවා. එමෙන්ම විශ්‍රාමික නිවාසවල සිටින තම පවුලේ සමාජිකයින් මුණ ගැසීමටද ඔවුන්ට අද සිට අවස්ථාව උදාවන්නේ මාස ගණනාවකට පසුවයි. ප්‍රංශයේ පාසල්ද ජූනි 22 වෙනිදා සිට නැවත විවෘත කිරීමටයි ප්‍රංශයේ අවධානය යොමු වී ඇත්තේ. ප්‍රංශයේ මෙන්ම යුරෝපයේ බොහෝ රටවල්ද අද සිට සිය දේශ සීමා විවෘත කිරීමට නියමිතයි. කෙසේ වෙතත් ප්‍රංශ ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ කොරෝනා වෛරසය යලි මතුවීමේ අවධානම කිසිසේත්ම අඩු වී නොමැති බවයි. ලොව පුරා දත්ත සැලසීමේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන මුල් රටවල් අතර සිටි ප්‍රංශය දැන් සිටින්නේ එහි 13 වන ස්ථානයේ. කෙසේ වෙතත් මෙවන විට ඉන්දියාවේ මෙන්ම ලතින් ඇමරිකානු රටවල තවදුරටත් කොරෝනා වෛරසය සීක්‍රින් පැතිර යන තත්ත්වයක් පෙන්නුම් කරන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඇමරිකාවේ තත්වයේද මෙතෙක් වෙනස් වී නැහැ. මේ අතර කොරෝනා වෛරසය සීක්‍රින් ව්‍යාප්ත වන රටවල් අතර සිව්වන ස්ථානයට පත්ව ඇති ඉන්දියාවේ රෝහල්වල ඉඩකඩ සීමා වීම හේතුවෙන් දුම්රිය මැදිරි 500ක් ඇඳන් 8000කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර වාට්ටු ලෙස සූදානම් කිරීමට එරට සෞඛ්‍ය අංශය පියවරගෙන තිබෙනවා. ඉන්දියාවේ මෙවන විට කොරෝනා මරණ 9524ක් වාර්තා වන අතර එරට ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 333257ක් ලෙසයි. වත්මන් ආණ්ඩුව ආනයන සීමා බන්ධනයක් ක්‍රියාත්මක කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පිකරණවක මහතා පවසනවා. අද සමගි ජනබලවේග පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඔහුගේ දුර කාලයෙන් දැනට 10න් එකක් ගෙවිලා ඉවරයි. ඒ 10න් එක තුල මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි හිඟමනට වැටිච්ච සාගත තත්වයකට රට ගොදුරු වෙලා තියෙන බව කනගාටුවෙන් ප්‍රකාශ කරනවා. ගිය ආණ්ඩුවට බැන බැන අද ඒ ආණ්ඩුවේ හදපු සංචිත වලින් අත්‍යවශ්‍ය ආනයන කටයුතු වලට යොදා ගන්න නැතුව අද ණය ගෙවන්න යනවා. ආණ්ඩුව ආනයන සීමා බන්ධනයක් දාලා තියෙනවා. ඒ සීමා බන්ධනය අද හිතවතුන්ට විතරක් ඩොලර් පර්මිට් ලබා දෙන ක්‍රියාවලියක් අද අනුගමනය කරගෙන යනවා. මේගොල්ලෝ ණය අරගෙන මේ රට තවත් ණයගැති රටක් බවට පරිවර්තනය කළා. අනික් ආණ්ඩුවට පවරනවා ණය ගැනීමේ වගකීම. ජපානය වැනි අපේ මිත්‍ර රටවල් බොහොමයක් අපට නැති වෙන්න යනවා. ඒ අයගේ ආධාර අපට නැති වෙන්න යනවා. රටට ගමනක් නැහැ. ජනාධිපතිතුමා පත්තුවට නව රජයක් පත් වෙලා නැහැ. ඒක ආර්ථික ප්‍රතිපත්තියේ නව ආණ්ඩුවක් දික්ටුවේ පසු නෙමෙයිද? නැහැ. අපි ආණ්ඩුව බාර දුන්නනේ. දැන් රටේ අගමැති මහින්ද රාජපක්ෂනේ. දැන් මේ තියෙන්නේ අලුත් ආණ්ඩුවන්නේ. කරනාණ්ඩු වන්නේ මේකට කිසිම බාධාවකින් තොරව දැන් කටයුතු කරගෙන යන්න අපි ඉඩ දීලා තියෙනවානේ. ඕවා මේ වැඩබැරි කට්ටිය කියන ප්‍රකාශනනේ. එදා කිව්වේ කොහොමද? මේ ජනාධිපතිතුමා මේක කරගෙන යන්න පුළුවන් කෝවා. මේජර් ජෙනරාල්ලා 9 දෙනෙක් දාන්න කෝවා පළාත් 9ට, බ්‍රිගේඩියර්ලා 24 දෙනෙක් දාන්න කෝවා දිස්ත්‍රික් වලට, රට ගෙනියන්න කිව්වා තනියෙන්. එහෙමනේ කිව්වේ. දැන් කියනවා මේ ආණ්ඩුවක් නැතුව කරන්න බෑ 10න් එක තමන්ගේ දුර කාලයෙන් හානි වුණා කියලා. දැන් ඒ තුමන්ලගේ ආණ්ඩුවක් තියෙන කිසිම බාධාවක් මොකුත් ප්‍රශ්නයක් නැහැ. කරගෙන යන්න. වැඩබැරිකම නිසා. සැප්තැම්බර් මාස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාග දිනයන් ජලය සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමු කිරීම අපේක්ෂා කරන බව අමාත්‍ය ඩලස් අලහපිරුම මහතා පවසනවා. යක්රස් ප්‍රදේශයේදී මාතපිට අදහස් දක්වමින් දරුවෝ ඉස්කෝලේක දරුවෝ පළවෙනි වතාවට උසස් පෙළ කරන දරුවෝ කණ්ඩායම. මට කතා කරලා මොකද කිව්වේ? සර් උසස් පෙළ විභාගයට දීලා තියෙන දිනේ සැප්තැම්බර් 7. අපිට කල්මදි බැරිද සර් මේක වෙනස් කරන්න? තව අඩු ගන්න සති 3ක් විතර අපිට දෙන්න බැරි. මේ දරුවෝ ආනන්ද විද්‍යාලේ දරුවෝ කණ්ඩායම. මම ආ පුතාලා පළවෙනි වතාවට කරන අය. ඔය පළවෙනි වතාවට කරන අය. අපි කාගෙත් මේක ඉල්ලීම. සගේ Facebook එකට අපේ පළවෙනි දරුවෝ කරනවා. මම වාර්ත නැගලා ඉස්සෙල්ලම කිව්වේ අධ්‍යාපන ලේකම්තුමාට කතා කරලා කරුණා කරලා මේ ගැන බලලා දරුවන්ට ඇත්තටම කල් මදිද වෙලාව මදිද ආවනේ කරන්න කියන එක මට දින 4ක් 5ක් ඇතුළත දෙන්න. දරුවෝ කියනවා ऐसा मामा माँगे वागे भी मिस्टर कराना नहीं आता है, मामा माँगे वागे भी मिस्टर कराना नहीं आता है। अभी देखिए कबाल माँ, अभी तीन लोग करने को टाबे जनाब तुम्हां, माहिम टाबे में तुम्हां, दरुवन टादा वोड़े खावे, तीन लोग करने दरुवन के प्रति इंतला निसक्का, देश भाला के प्रति इंतला नीलतारे के प्रति इंतला देमी। මෙවර මහමැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගිය ජනබලවේගය පාර්ලිමේන්තුවේ ඉහළ ආසන ප්‍රමාණයක් ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පේ පෙරේරා මහතා පවසනවා. ඒ දොඩන්කොට ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ මැතිවරණය සමගි ජනබලවේගය ජයග්‍රහණය කරන සජිත් ප්‍රේමදාස මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයට පත්වන මේ රටේ දුක් විඳින ප්‍රගතිශීලී ජනතාවට නව රජයක් ගොඩනගන නව ආර්ථික ක්‍රමයක් ගොඩනගන අලුත් ආරම්භයක් වෙනවා කියන කාරණේ අපිට ස්ථිරවම කියන්න පුළුවන්. මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ 99.9ක් අද සමගි ජනබලවේගය වටා සජිත් ප්‍රේමදාස මැතිතුමා වටා එකතු වෙලා ඉන්නේ යම් ප්‍රතිපත්තියක් මත. අද රාජපක්ෂවරුන්ගේ උවමනාවන් වෙනුවෙන් රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී හිටින්නේ වික්‍රමසිංහ ආර්යවසම් කරුණානායක කණ්ඩායම. අපි විශ්වාස කරනවා සමගි ජන බලවේගයට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩිම ආසන ගාණක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගාණක් ලබාගත් විට පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කර ගැනීම ගැන අපිට සැලැස්මක් තිබෙනවා. මැතිවරණයක් අභියසදී වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය කඩකරමින් කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ්කාරීව සම්මහතා පවසනවා. යද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අද රටේ භීෂණය ආපහු නැවත අවිල්ල තියෙනවා. අද බරපතල විදිහට ප්‍රජාතන්ත්‍රවාදී කඩා දමමින් යනවා. එදා අපි අවුරුදු 5ක් කරාදී එක මිනිස් බිල්ලක් ගත්තේ නෑ අපි. අපි බයක් ඇති කරේ නෑ මේ රටේ. ජනතාව දේශපාලඥයන්ට බයක් ඇති කරා. අද ආණ්ඩුව මැතිවරණයක් අභියස තබාගෙන කටයුතු කරන ආකාරය, හැසිරෙන ආකාරය ඔබට හිතා ගන්න පුළුවන්. මේ ප්‍රජාතන්ත්‍රවාදී කඩ කරමින් යන ගමන, අධි ආරක්ෂිත කලාපවල මිනිසුන් ඇවිල්ලා මරලා නැත්තම් මැරිලා හෝ සිවිනිද අසාගත්තා හෝ අපි දන්නේ නෑ මොකද්ද කියලා. ඒක හරිම පුදුම විදිහට ඒවා වෙන්නේ. ඔබතුමාලගේ ආණ්ඩුවක් අගමැති වුණොත් එක්සත් ජාතික පක්ෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එක්ක නෙමෙයි ආණ්ඩුව කරන්නේ. අපි බලන්නේ අපිට ගන්න පුළුවන් උපරිම ආසන ප්‍රමාණය ගන්න. අරගෙන ඉවරලා තවත් උපක්‍රම පාවිච්චි කරලා එක්සත් ජාතික පක්ෂයේ බහුතරය හදාගන්න. ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහත් එක්ක කරන්න ඕනේ ආණ්ඩුව. අපිට තනියම බහුතරය හදාගත්තාම අපිට පුළුවන් ආණ්ඩුව කරන්න. අපේ 113 හදාගෙන තව අපිට එක්සත් ජාතික පක්ෂයේ වටා අනිකුත් ගොඩක් අය එකතු කරගෙන අපි බලන්නේ ආණ්ඩුව තනියම ගෙනියන්න. අප්‍රම කියලා කියන්නේ සමවිජන බලවේගින් ගන්නවද නැත්නම්? නෑ අපිට ගන්න ඕනයි ගන්නවා අපි. ඕනේ ඒක මෙතන කියන්න ඕනේ නෑනේ. ඒක පක්ෂයේ උපාය උපක්‍රමනේ. ඒක අපි ආණ්ඩුව හදනවා. නව පාර්ලිමේන්තුව රැස් වූ වහාම 19 වන සංශෝධනය සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අපේ පක්ෂයට වෙච්ච බලවත් අසාධාරණයක් සම්බන්ධයෙන් ලිඛිතව පැමිණිල්ලක් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළා. අද වෙනතුරු ඒකට පිළිතුරක් නැහැ. මේක සුළුපටු දෙයක් නෙවෙයිනේ. මේ ਸਰව බලධාරී මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයෙක් කිසිම පැකිලීමකින් තොරව මේ රටේ ඡන්දදායකයන්ට කියනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය දෙන්න එපා කියලා. ඒ කොහොමද සාධාරණ නිදහස් මැතිවරණයක් පවත්වන්නේ? දානවන සංශෝධනයේ මේ විදිහටම තියෙන තාක් මේ රට පාලනය කරන්න බෑ. අලුත් පාර්ලිමේන්තුව රැස් වූ විගස මගේ අදහස. මන්ට මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා මේ රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා ඒ පියවර ගැනීම කාලීන අවශ්‍යතාවයක්. අපේ පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙල තා හොඳ සහභාගීත්වයක් ඇතුව ඊටාම විනයානුකූලව සහ සියලු සෞඛ්‍ය පහසුකම් සහිතව සිදු කරනු ලැබුවා. එය ඊටා සාර්ථකයි. අපි විපක්ෂයේ වගේ මේ අර පැත්තෙන් කී දෙනෙක් අස් වෙනවද මේ පැත්තෙන් අස් වෙනවද කීකේ බලබල ඉන්න තත්ත්වයට වැටිලා නැහැ. අපි ජනතාව ඉදිරියේ පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. ඒ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අපි බලය ඉල්ලන්නේ. ඒ නිසා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේ රටේ ජනතාව අපිට මේ අවස්ථාවේ තුනෙන් දෙකේ බලය ලබා දෙයි කියලා. එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන් පිරිසකගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රංජිත් මතුප්ප බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල පිළිබඳව වැඩිදුර කරුණු සලකා බැලීම හෙට දින දක්වා කල් තැබීමට කොළඹ දිසාධිකරණය අද නියෝග කළා. මෙම පැමිණිල්ල අද කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය ඉදිරියේ සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් වන තලතාතු කෝරළ ලක්ෂ්මන් කිරියල්ල සහ සුජීව සෙනසිංහ යන මහත්වරුන් මෙම නඩුවට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙස අධිකරණය වෙතින් ඉල්ලීමක් කළා. එම ඉල්ලීමට විරෝධය පළ කළ අදාළ පෙත්සමේ විත්තිකරුවෙකු ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා මෙම හිටපු අමාත්‍යවරුන් දෙදෙනා පැමිණිලිකරුවන්ට පක්ෂව දිරුම් පෙත්සම් ලබා දී ඇති නිසා ඔවුන්ට මැදිහත් වී කරුණු දැක්වීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලීමක් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය එම නඩුවට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස තරතා අතුකෝරාල ලක්ෂ්මන් කිරියල්ල සහ සුජීව සේනසිංහ යන හිටපු අමාත්‍යවරුන් විසින් කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තීන්දුව කළා. ඉන්නතරුව පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අතර එහිදී දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය සියලුම පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටියේ අධිකරණය දේශපාලන වේදිකාවක් බවට පරිවර්තනය කර නොගන්නා ලෙසත් නීතිමය කරුණු පමණක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි. ඒ අනුව පැමිණිලිකාර පාර්ශවයේ දේශන ඉදිරිපත් කිරීම අද අවසන් කෙරෙනු අතර වගඋත්තරකාර එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ගෙන් දේශන හෙට දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් අද දේශපාලන වේදිකාවේ කතාබහට ලක් වුණා. එළඹෙන මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. මේ වෙනකොට රටේ දැඩි අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ලීසින් වලට සහන දෙනවා කියලා බොරු පොරොන්දු දීලා ආණ්ඩුව විදියට ඒ බොරු පොරොන්දු නිසාම අද වෙනකොට ජීවිතයක් අහිමි වෙලා තියෙනවා. නිදහස් චතුරස්‍රයේ නිදහසේ ඇවිල්ලා සියදිවි විනාසාගෙන තියෙනවා. අපි ආණ්ඩුවට කියනවා මේ ජීවිත නැති වෙන එක, මේ මිනිස්සුන්ට පහර දෙන එක, මේක හෙට දවසේ මේ රට ඒකාධිපතිත්වයක් කරාගෙන යන්න තමයි මේ සියල්ල සූදානම් වෙන්නේ කියන එක අපි කියනවා. ත්‍රිවිල් රත සංගමේ සභාපතිතුමාගේ ඝාතනෙත් එක්ක ප්‍රශ්නයක් ඇති වුණා. ඒකට අතිගරු ජනාධිපතිතුමා මැදිහත් වෙලා නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරා. දැන් ඒ පිළිබඳ අවශ්‍ය කටයුතු කළා තියෙනවා. පහුගිය කාලේ නම් ඕවට කොමිෂන් පත් කර ඕවා හොයන්න කටයුතු කරනවා. අපි කොමිෂන් පත් කරේ නැහැ. ඒකට අවශ්‍ය කරන ක්‍රියාමාර්ගය ගන්න ආණ්ඩුවක් කැඩියට කටයුතු කරා. එක්සත් ජාතික පක්ෂයයි සමගි ජනබල පක්ෂයයි දෙකම මේ දෙකොල්ලෝ රණ්ඩු වෙනවා හැරෙන්නේ ඒගොල්ලොන්ගේ වෙන කිසිම වැඩපිළිවෙලක් නැහැ. ජනාධිපතිවරණ ඉවර වෙච්ච ගමන් කිව්වේ අපි 3-2ක් ගන්නවා කියලා. තව ටිකක් දවස් යනකොට කිව්වා අපි 125ක් ගන්නවා කියලා. ඊයේ පෙරේද ආණ්ඩුවයි කියනවා බහුතරය ගන්නවා කියලා. මහ මැතිවරණේ අපිට ප්‍රතිවාදී එක්සත් ජාතික පක්ෂය නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය අපේ ඡන්ද පදනමින් 5%ක්වත් යන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට අතේ ඇඟිලි ගන්නට තමයි ආසන ගාන හම්බෙන්නේ. අපිට ප්‍රතිවාදියා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තරඟේ ෆයිට් එක තියෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඔය ඩීල් කල්ලියේ ඉන්න 15 දෙනාත් එක්ක අපේ තරඟයක් නැහැ. අද මේ විපක්ෂ බලවේග දෙකට බෙදලා තියෙනවා. එක පැත්තකින් සමගි ජන බලවේග කිසි සමගියක් නැහැ. අනිත් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂේ කිසි එක්සත්කමක් නැහැ. දෙකොල්ල දෙකට බෙදලා මරා ගන්න. ඒ විතරක් නෙමෙයි දැන් ඡන්දය දීලා හිටපු අපේක්ෂකෝ එක එකනා අයින් වෙනවා. ඒ නිසා අපිට මේ සටනක් නෙවෙයි. මේ ආණ්ඩුවට අඩුතරමින්වත් මේ රටේ තිරෝධ රත හිමියන්ගේ ප්‍රශ්නයක්වත් විසඳ ගන්න බැරි නන්නත්තර වෙච්ච ආණ්ඩුවක්. ලීසින් ප්‍රශ්නයක් කියන පොඩි ප්‍රශ්නයක්වත් විසඳ ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ආණ්ඩුව කරන්නේ හැමතිස්සෙම අශ්‍රය ගියාට පස්සේ තමයි ස්ථාලේ වහන්නේ. එදා ආණ්ඩුවේ කටවහගෙන වංචා දූෂණ දැකලා මේ වැඩක් නැති වැඩක් කරනවා කියලා දැකලා හැංගිලා හිටපු අය අද අපිට අභියෝග කරනවා ඒවට විරුද්ධව අපි කතා කරනකොට. ඒ හින්දා අපේ ආණ්ඩුව අපි හැදුවේ ජනතාවාදී ආණ්ඩුවක්. මේක ජනතාවගේ ආණ්ඩුවක්. ආණ්ඩුව යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු තැනකදී ඒ ගැනීම සඳහා අපි මැදිහත් වෙනවා. ජනාධිපතිවරයාගත් නිවැරදි තීන්දුව හේතුවෙන් මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට හැකි වූ බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේදී ජන හමුවකට එක්වෙමින් ඊළඟ පාර්ලිමේන්තු පැතිවරණයේදී 3-2 බලයක් ගෝඨාභය රාජපක්ෂ රාජපතිතුමාට එතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දෙනවා. අපි අද මේ ඔක්කොම නිරෝගීව ඉන්නේ ගරු ජනාධිපතිතුමා ගත්ත තීන්දුව තීරණාන්. එහෙම නැත්නම් අපි බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර නැහැ. ඉන්දියාවේ මේක පාලනය කරන බැරි කොරෝනා ප්‍රශ්නය. නමුත් ලෝකයේ ලංකාව පාලනය කරගන්න නැහැ තීන්දුව තීරණ ගැනීම නිසා. ඒ නිසා මේ පිළිබඳව පක්ෂවේදයකින් තොරව හැම කෙනෙක්ම මේ පිළිබඳව අගය කරනවා. ඒකත් අපේ එක ඡායාග්‍රහණයකට පෙර නිමිත්තක්. ඒ නිසා අද අපිට අපේ රටේ අවශ්‍යතාවයන් හඳුනාගෙන අපි ගත යුතු තීන්දුව తీරණ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ උදවිය අතරමං වෙලා ඉන්නේ පක්ෂය දෙකට කැඩිලා. එහෙමනම් අපිට තියෙන්නේ ඇකිතරම් එය අපේ පක්ෂයට දිනා දෙන්න. ඒ දිනා ගැනීම සඳහා අපි අපේ වැඩ පිළිවෙල දියත් කළ යුතු තියෙනවා. මේ ප්‍රදේශයේ ඉන්න බොහොම දෙනෙක් තමන් ඉන්න ඉඩමකට ඔප්පුවක් ලබාගෙන නැහැ. ඒ නිසා මම ඇමතිවරයා හැටියට නියෝග කළා තියෙනවා මාස 6ක් ඇතුළත සියලුම දෙනාට මහවැලි ඉඩම්වල ජීවත් වෙන සියලුම දෙනාට ඒ අවශ්‍ය බලපත්‍ර සහාය. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ආණ්ඩුව සමග දිය දේශපාලනයක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ කලුතර ප්‍රදේශයේදී මාතපිට අදහස් දක්වමින් IOUNP එක ගැනයි ටෙලිෆෝන් එක ගැනයි දැන් මම හිතන්නේ කතා කරලා තීරුමක් නැහැ. ඒගොල්ලෝ මේ මහමැතිවරණේ තරඟ කරන්නේ කොහොමාරි කරලා ඔය දෙපැත්තෙන් කොයි පැත්තෙන් හරි පාර්ලිමේන්තුවට පැනගෙන ඊළඟ පියවර ආණ්ඩුවට පය තියන්න. දැන් ඔය කවුරුත් යටින් ඩීල් එක දාගෙන ඉවරයි ඊළඟ ආණ්ඩුව කැමැතිකම් ගන්න. ඒ නිසා මේ දෙගොල්ලන්ගේ සටන තිබෙන්නේ කවුද ඉස්සෙල්ලා ආණ්ඩුවට පයින්නේ කියන එක ගැන මිසක් මේ රටේ විපක්ෂයේ සැබෑ කාර්යභාරය කරන්න මේ රටේ හොරු මිනිමරුවෝ වංචාකාරයෝ දූෂකයෝ ආරක්ෂා කරේ කවුද කියන එක අද ටෙලිෆෝන් එකේ කට්ටිය රනිල් වික්‍රමසිංහ මහත්තයාට චෝදනා එල්ල කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කට්ටිය ටෙලිෆෝන් එකේ කට්ටියට චෝදනා එල්ල කරනවා. ඉතින් මේ දෙගොල්ලෝ මේ විදිහට තමන්ගේ කැරට්ටුව දිගහැර ගැනීමෙන් රටේ ජනතාවට පේනවා පහුගිය කාලේ ඇත්තටම ඩීල් එක දාලා තියෙන්නේ කවුද කියලා. මොකද මේ කට්ටියගේ ඩීල් එක ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා වුණා. ඉතින් මෙවැනි ඩීල් කාර්යෝ දෙගොල්ලක් ජනතාව වෙනුවෙන් පෙනී දින ජනතාවගේ ප්‍රශ්න කතා කරන ජනතාවගේ අයිතිවාසිකම් දිනා දෙන්න ශක්තිමත් විපක්ෂ පාර්ලිමේන්තු රෝණ කරන්නේ. ඒ විපක්ෂය දන්න පුළුවන් වෙන්නේ ඩීල් නැති, නඩු නැති, ආණ්ඩුවත් එක්ක ව්‍යාපාර කරන්නේ නැති පිරිසකට විතරයි. ඒ පිරිස ඉන්නේ මාලිමාවේ පමණම. වැල්ලවත්ත පොලිස් වසමට අයත් පරණ හැවලොක් මාර්ගයේ ධාවනය වූ මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් 41 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇතේ ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටිකම මහතාගේ දියණියයි. වැල්ලවත්ත පොලිස් වසමට අයත් පරණ හැවුලොක් මාර්ගයේ පාමංකඩ සිට මායාවටරවුම දෙසට ධාවනය වූ මෝටර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක් සමග මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරෙන් මෝටර් රථ දෙකෙහිම රියදුරන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එක් මෝටර් රථයක ගමන්ගත් 41 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ ප්‍රවීණ ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ දියණිය බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර අද අලුයම මහනුවර කටුගස්තොට සිට පේරාදෙණිය දෙසට ධාවනය වූ ලොරි රථයක් මහනුවර මූලස්ථාන පොලිසියේ තාප්පියේ වැදී අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරෙන් ලොරි රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් වී ඇති අතර ඔහු සමග ගමන්ගත් අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ. නොනවතින අලු මිනිස් ගැටලුව පිළිබඳවයි මේ අනාවරණය. කාලයක් තිස්සේ අපේ රටේ ජන ජීවිතවලට බලපෑම් කරන ගැටලුවක් බවට අලු මිනිස් ගැටලුව පත් වුණා. කාලයක් තිස්සේ මෙම ගැටලුව පැවතීද අද වන විටත් මෙම ගැටලුවට නිසි විසඳුමක් ලැබෙන්නේ නැහැ. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන අලු මිනිස් ගැටුම් හේතුවෙන් ජනතාව මෙන්ම වනාලීන්ද විවිධ පීඩාවන්ට ලක් වූ අවස්ථා පිළිබඳව අප ඔබට වාර්තා කළා. මෙවන් පසුබිමක් තුළ ඊයේ පලාකල කරවිලකල ගම්මානයට කඩා වැදුණු වන අලියෙක් පුද්ගලයෙකුට පහර දීම නිසා එම පුද්ගලයා බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් ගත කිරීමෙන් අනතුරුව එම පුද්ගලයාගේ එක් පාදයක් ඉවත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගල්කිරියාකම වනජීවී නිලධාරීන් ගල්කිරියාකම පොලිසිය සහ ගම්වැසියන් එක්ව දියත් කළ මෙහෙයුමකින් අනතුරුව වනාලියා කලාබව ජාතික වනෝද්‍යානයට පලවා හැර තිබුණා. අලි වැට සක්‍රියව පැවතියද උපායශීලී ලෙස අලි වැටවල් කඩා දමමින් කහල්ල පල්ලේකැල අභයභූමියේ සිට නිරන්තරයෙන් වනාලි ගම්වදින බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. ඔවුන් ඉල්ලා සිටින්නේ තවත් ජීවිතයක් වනාලියෙකුට බිලිවීමට ප්‍රථමයෙන් මෙම ගැටලුවට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කර කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි. Mamarin tahu yang harta penny, dan kakul kelila, kapal. Itsamukin apakah perdahana perortobekasya minima terpatwaneba. Tawasum sumkirin tawatpuat dan akan dikmana www.sethnews.lk apakah webperwater. Jalitum memu rakway nama itu sepahat. Beres pesan jawab. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.